වාගේ ක්‍රියේටිවිටි නැති කරලා තියෙන්නේ. ඔයාට ඉගෙන ගැනීම වෙච්ච හානිය දන්නවද? අර මෙයා ඉන්නේ කවුද? ටොම් සෝයලිවි කවුද? මාක් ටේන්. මාක් ටේන් කියනවා මේ ඉස්කෝලේකට يعني යාගේ ජීවිතේ අපතේම ගිය කාලේ තමයි ඉස්කෝලේ ගිය කාලේ කියනවා. ඉස්කෝලේ නොගිහින් හිටියා නම් යා ඊට වඩා සෑහෙන නිර්මාණශීලී වෙනවා. යාගේ නිර්මාණශීලීත්වය ඉස්කෝලේ විනාශ කළ දැම්ම අපරාධ ඉස්කෝලේ ගිය කියලා තමයි මාක් ටේන් කියන්නේ. මාක් ටේන්ගේ පොත් දෙකක් තියෙනවා ටොම් සෝය සහ හකල්බරි පින් කියලා කියනවා. ඔය විශ්ව සාහිත්‍යයේ ජනප්‍රිය පොත් දෙකම අහලත් නෑ නම් අනේ මන්ද මාක් ටේන් දන්නේ නැහැ ටොම් සෝය දන්නේ නැහැ. අනේ මන්ද මම මේකෙන් බිමට පැල්ල මැරෙන්න හිතනවා මට. තේරණ එකක් කියන්න. දැන් මෙතන ඉන්න උන්ට අපි කොලයක් දීලා ගයක් අඳින්න කිව්වොත් මොකක්ද අඳින්නේ? ගයක් අඳින්න කිව්වොත් මෙන්න මේක තමයි අඳින්නේ. ඕක තමයි අඳින්නේ. දැන් උඹලා කිව්වල් මේ වගේද? නැත කොහේ හරි මේ වගේ ගයක් දැකලා තියෙනවද? මලක් අඳින්න කිව්වොත් කොහොමද අඳින්නේ? ඕම් මල් කොහේ හරි දිනවද? මල් ඇත්තටම වාදකවල මල් මේ වගේද? මේ වගේ නෙවෙයි මල් මේ පෙති හතරක් තියෙනවා එහෙම මලුත් තියෙනවා. වැඩි හරියක් මල් මේ වගේද? නෑනේ. ඒර වාඩ කොහෙන්ද මේක ආවේ මේ දෙක? දැන් මෙදන ඔක්කොටම ගයක් සහ මලක් අඳින්න කිව්වොත් මේ දෙක තමයි ඇඳලා තියෙන්නේ. මං ඕක කියන්නත් කොලයක් බෙදලා අඳින්න කිව්වොත් මේක තමයි ඇඳලා එවන්නේ. වෙන මොකුත් අඳින්නේ නෑ. ඊතර මේක කොහොමද උනේ? ඔයාට ඉස්කෝලේ මුලින්ම ගයක් අඳින්න කිව්වම ඔයා මේක නෙවෙයි අඳින්න ට්‍රයි කරන්නේ. හැබැයි ඔයාට ගොලයක් දීලා ඉවරලා ඉස්කෝලේ ටීචර් කියනවා අපි දැන් ඔන්න ගයක් අඳින්මු කියලා ඉවරලා ටීචර් රදිනවා මේක. ඇඳලා කියනවා මේක තමයි ගියේ උඹත් මේක ඇඳගනින් කියලා. එදා උඹට ගයක් අඳින්න කිව්වම මේක තමයි අඳින්නේ. ඔයාව අඹලා තියෙන කියලා තේරනවාද? මෝල්ඩ් කරලා තියෙන කියලා. මෝල් නෙවෙයි. මෝල් නේ මෝල්ඩ්. මෝල් කරලා තියෙනවා. ඔයාව නිර්මාණය කරලා දේවා අඹලා තියෙන මැටි මැටි අඹනවා වගේ අඹලා තියෙනවා. වාගේ ක්‍රියේටිවිටි නැති කරලා තියෙන්නේ. එනිකා මේ චූටි ගම බරපතල සීන් එකක් කියන්නේ බස් වෙලා කල්පනා කරලා බලන්න. ඕගලන්ට මෙහෙම ගයක් මෙහෙම මලක් අඳින්න කියන්නේ නැතුව පොඩි කාලේ ඉඳන් වාට ගයක් අඳින්න කියලා ඉවරලා ඒ අඳින gedara මොන හරි අප්සෙට් තිබ්බොත් ඇවිල්ලා මේක මෙහෙම නෙවෙයි නේද තියෙන්නේ මේක මේ වගේ වෙන්න ඕනේද කරෙක්ෂන්ස් ටිකක් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම මොඩල් රූපයක් දෙන්න නැතු අඳින්න කිව්වා නම් මෙතන මේ ඉන්න 1000ක් විතර දෙනා අඳින්නේ ගෙවල් 1000ක් අඳින්නේ. හැබැයි දැන් වෙලා තියෙන ඔක්කොම අඳින්නේ මේක. ඔයාලට මෙතනින් එහාට ගයක් ඒත් ගැන හිතන්නවත් බෑ. ඉතින් එහෙම රටක් උඩ දාන්න බෑ. ක්‍රියේටිවිටි කියන එක පළවෙනි අවස්ථාවේ මරලා දාලා තියෙන්නේ. එක වසර දෙක වසර යනකොටම නිර්මාණශීලීත්වය විනාශ කරලා දාලා තියෙන්නේ. ඉතින් කොහොමද උඩ ගන්න? ඉතින් ඒලව කරන්නේ නේ උන්ට මේ ලේත් වර්ක් පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. එහෙම වෙන විදිහක් නැහැ ඉතින්. ඒක හිතන්න පුළුවන් ඒ ඔක්කොම ටික විනාශයක් කරලා දාලා තියෙන්නේ. ඒ උඹලට එහෙම හිතන්න බෑනේ. මම දවසක් අහුව නේද? ඇලුමිනියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවාද? ඒක ඉගැන්නුවේ නෑ සිලබස් එකේ. S ගුණ විතර ජලයත් එක්ක ප්‍රතික්‍රියා ඉගැන්නුවේ. ඇයි ගෙදර නැද්ද ඇලුමිනියම් වාදෙන? ඒ ඇලුමිනියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා මම ඇහුවම වා මතක් කරේ ඉනෝමනික් වල උගන්වපු එකනේ. ගෙදර ඇලුමිනියම් වාදින මතක් වුනේ නෑනේ. ඉතින් බලහන් ඉතින් කොහොමද මේක කරන්න කියලා ඉවරලා. ගෙදර ඇලුමිනියම් වාදිනල වතුර පුරවලා දිරන ඕන තරම්. ඉතින් ප්‍රතික්‍රියා කරනවා නම් ඒ ප්‍රතික්‍රියා කරලා දිය වෙලා යන්න එපා. ඒක හාංක විසියක් මතක් වුනේ නෑ. ඇලුමිනියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව S ගුණුව මෙහෙමයි. එහෙමනේ මතක් වුනේ. හිතන්න ගත්ත එහෙමනේ ඉතින් බෑ ගොඩ දාන්න.